අයිබෝවන් අපි 2048 දී ශ්‍රී ලංකාව කියලා වැඩසටහනක් අලුතෙන් ටෙලිවිෂන් කතිකාවතක් ඇති කරන්න කල්පනා කළා. මේ වැඩසටහන හාහාපුරා කියලා පටන් ගන්න අද. මේකට හේතුවක් තියෙනවා. ඉලක්කමකින් 2048 තරම් ඈතට ගණන් ගන්නෙ එක්තරා සංදිස්ථානයක් කේන්ද්‍ර කරගෙනයි. ඒ තමයි නිදහස ලැබිලා අවුරුදු 100ක් සම්පූර්ණ කරන්න අපි 2048 කියන අවුරුද්දේදී. හැබැයි සමහර ප්‍රශ්න අපි බොහෝ වෙලාවට හැම නිදහසක් දවසකටම එහෙම නැත්නම් යම් කිසි සිද්ධියක් කේන්ද්‍ර කරගෙන අපි ආපහු හැරී බැලීමක් තමයි බොහෝ අවස්ථාවලදී කරන්නේ. අපි කල්පනා කළා අනාගතය වෙනුවෙන් කතා කරන බොහෝ දෙනා වෙනුවෙන් කණ්ඩායමක් එකතු වෙලා විද්වතුන් සමග කතා කරලා අනාගතයේදී අපිට 2048 වෙනකොට අවුරුදු 100ක් සම්පූර්ණ කරද්දිවත් විසඳලා ඉවර කරන්න යම් කිසි ප්‍රතිපත්තියක් හදාගන්න ඕනේ කියලා. තිරසාර අනාගතයක් සඳහා වන ටෙලිවිෂන් සංවාද මාලාවක් විදිහට තමයි අපි මේක නම් කරන්න කල්පනා කළේ. බර වචන ගොඩක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අද පළවෙනි ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ අද දවසේ අපි විසින් නිර්මාණය කරන ගෙදර හදාගන්න සමහර නිර්මාණාත්මක දේවල් ගැන කතා කරන වෙලදපොලක් ගැන කතා කරාට ඒකට පිටිපස්සෙන් හැමදාම රටට එකතු කරන එහෙම නැත්නම් අපේ අවටට එකතු කරන අපද්‍රව්‍ය කැලිකසල ටිකට මොකද කරන්න කියන ප්‍රශ්නේ ගේ ඇතුළේ ලොකු ප්‍රශ්නයක් වෙලා අපි එතනින් පටන් ගන්න කියලා හිතුවා. ඒකයි මේ මාතෘකාවට අපි කතා කරන්න කියලා කල්පනා කළේ. අපි මූලික වශයෙන්ම ආරාධිතව රසකට එන්න කියලා කිව්වා. මේ ගැටලුවට එදිනෙදා මුණ පාන ඔබ වගේම ඒ වගේම අලුත් අදහස් මතයන් තියෙන හුඟ දෙනෙක් අද මෙතෙන්ට එකතු වෙලා ඒ පිළිබඳව විශ්ය ගැන කතා කරන්න විවිධ ක්ෂේත්‍රවලින් ප්‍රවීණතාව දක්වන උදවියක් සංවාද මණ්ඩපයට එකතු කරලා තියෙනවා. බලා ඉන්න ඔබටත් ආරාධනාවක් තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා මේ සාකච්ඡාවට සහභාගී වෙන්න කියලා අපි ඔබටත් ආරාධනා කරනවා. ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව ගැන කතා කරනවා වෙනුවට අද දවස ගැන කතා කරන්න පටන් ගමු. 2048 වත් අපිට ප්‍රතිපත්තියක් හදාගන්න පුළුවන් වේවිද? එහෙම නැත්නම් මේකට උත්තරයක් හොයන්න පුළුවන් වේවිද? අපි ඇවිල්ලා ඉන්න උදවියට කෙලිම ප්‍රශ්නෙ මුකරන්න බලාපොරොත්තු වෙන පටන් ගැනීමක් විදිහට අපේ රටේ කුණු ප්‍රශ්න පිළිබඳ සාමාන්‍ය මහ ජනතාවට මේ කැලිකසල ප්‍රශ්න පිළිබඳ තියෙන සාමාන්‍ය මහ ජනතාවට තියෙන්නේ ඒ තරම් හොඳ ආකල්පයක් නෙමෙයි. නිලධාරි කට්ටියක් එහෙම නැත්නම් පරිපාලකයෝ කීප දෙනෙක් මේක ගැන ප්‍රතිපත්ති ගැන කතා කරනවා. හැබැයි සාමාන්‍ය උදවිය හවසට ගැට ගහගත්ත ටික උදේට විසිකල්ලාට දැනක් හොයන එක තමයි බොහෝ තැන්වල තියෙන ගැටලුව. අපි ආචාර්ය සුමිත් පිළිපිටියගෙන් පටන් ගන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ට මේ කතිකාවත යන්නේ නැත්තේ ඇයි ඔබතුමා හිතන විදිහට? සාමාන්‍ය ජනතාව හිතන්නේ මේක පළාත් පාලන ආයතනයේ වගකීමක් කියලා. නීති අනුව ඔව් ඒක සාධාරණයි. මොකද ඒක පළාත් පාලන ආයතනයේ වගකීමක්. හැබැයි ඝනාපද්‍රව්‍ය ජනනය කරන ජනතාව හැටියට අපිත් ඒ වගකීම බාර ගන්න ඕනේ. පළාත් පාලන ආයතනයේ වගකීමක් විතරක් නෙමෙයි, අපි දෙන්නගෙම වගකීමක් ඒක. ඔබතුමිය රජය නියෝජනය කරන බොහෝ අවස්ථාවලදී මොකද මේ ඕනෑම රජයකින් පරිපාලනය කරන අවස්ථාවක තමයි මේ කතන්දරයට එන්නේ. බොහෝ දෙනා බය ඉන්නේ දොස් කියන්නේ පරිපාලන ආණ්ඩු ක්‍රමය පවත්වාගෙන යන රජයකට. රජයේ යුතුකමක් නැද්ද? ඇත්තටම මේක පළාත් පාලන ආයතන වලට විතරක් බැර කළා නිකන් නේද? ඇත්තටම කොහොමද මේක වැඩේ බෙදාගෙන තියෙන්නේ පනත් වලින් එහෙම? ඇත්තටම රජයේ යුතුකමක් තියෙනවා. හැබැයි දැන් කැලිකසල සම්බන්ධයෙන් ගත්තොත් ඒ පළාත් පාලන අනපනත් වල තියෙන්නේ ඒ එකතු කරන කැලිකසල ඒ පළාත් පාලන ආයතන වල දේපලක් හැටියට. ඒක එකතු කිරීම ඒ වගේම විකිණීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ අයිතිය පවර්ලා තියෙන්නේ මේ පළාත් පාලන ආයතන වලට. හැබැයි ඉතින් අපි තේරුම් අරගෙන තියෙනවා ඒක පළාත් පාලන ආයතන වලට තනියෙන් කරන්න බෑ කියලා. ඉතින් ඒක නිසා ජාතික වශයෙන් ප්‍රතිපත්ති අවශ්‍යයි. පළාත් සභා වශයෙන් යම් කිසි විශාල තල්ලුවක් කිරීම අවශ්‍යයි. ඒ ඔක්කොම ටික අවශ්‍යයි. මම මේ අර සංවාදයක් හැටියට කියලා මෙතන මේ වචන ටික කියලා නවත්තන්නම්. අපි ওই ප්‍රශ්නයක් කියලා හදාගන්න තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි ආයතන පොඩ්ඩක් අමතක කරලා ගෙවල් වල ගෘහමූලිකයෝ විදියට එහෙම නැත්නම් අම්මා විදියට සහෝදරයෙක් විදියට හිතලා කල්පනා කරලා මට උත්තරයක් දෙන්න. මම පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරොත් හැම වෙලෙම අපි ගෙදරද තීරණය ගන්නේ අපේ තියෙන ප්‍රමුඛතාවයන් මත. ප්‍රමුඛතාවයන් බොහෝ විට ආර්ථික ප්‍රශ්න හා ආර්ථික ගැටලුත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පවුලට තියෙන ප්‍රමුඛතාවයන් වෙන්න පුළුවන්. මගේ අදහස ඇටියට සරලව කිව්වොත් කැලිකසල කළමනාකරණය කියන එක තාම පවුල තුල ප්‍රමුඛතාවයක් විදිහට ඇවිල්ලා නැහැ. ඒක ක්‍රමක්‍රමෙන් ඒ තත්ත්වේ කරා ළඟා වෙනවා. මේකට පසුබිමක් වෙන්න පුළුවන්, තල්ලුවක් වෙන්න පුළුවන් නීතිමය පැත්තෙන්. ලංකාව වගේ රටක් ගත්තොත් කොයිතරම් දුරට නීතිමය අවශ්‍යතාවයක් වෙනවද කැලිකසල කළමනාකරණයට මිනිසුන්ගේ යොමු කිරීම කියලා. මම ආයතනය කෙසේ නියෝජනය කරත් මගේ පෞද්ගලික අදහස නම් තාමත් අපි ගෘහය තුළ නැත්තම් ගෙදර තුළ පෞද්ගලික නැත්තම් ප්‍රමුඛතා ලයිස්තුවේ තියෙන එකක් නෙවෙයි කැලිකසල කළමනාකරණය. ඊට එහයින් යන ගැටලු රාශියක් ගොඩක් වෙලාවට පවුල තුළ තියෙනවා. ඉතින් අපි විය යුත්තේ මේක ඒ ප්‍රමුඛතා ලයිස්තුවට ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය අංගෝපාංග නීතිමය වෙන්න පුළුවන්, වෙනත් අංශවලින් වෙන්න පුළුවන් ඇතුළත් කරලා ප්‍රමුඛතා ලයිස්තුවේ එකක් බවට පත් කරගන්න.
අපි කතා කරනවා විවිධ විෂයන් මාධ්‍යවල ජනමාධ්‍යවලින් පවා කතා කරනවා මේ ගෙදර දරුවෝ ඉස්සරහ රණ්ඩු වෙන්න එපා මත්පැන් පාන එක ඕ වගේ දේවල්. හැබැයි මේවා ජාතික ප්‍රශ්න කියලා සම්මේලන සමුළු වලට යන නිලධාරීන් ටිකත් ඒ වගේම අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් ටිකත් ඒ විෂයත් එක්ක මේ ඉන්න කීප දෙනා ඇරෙන්න ජාතික කතිකාවතක් සඳහා ඕන කරන වටපිටාව. ඒ කියන්නේ අපි දන්නා එක කාලයකට බොහොම ලෙඩ ටිකක් හැදෙනකොට විතරයි අපි මේ ලෙඩේ ගැන කතා කරන්නේ. ඊට පස්සේ තමයි අපි මදුරු මර්ධනයට එන්නේ හදන්නේ. තමුන්නාන්සලට යෝජනාවක් හෝ විකල්පයක් තියෙනවා දැන් යන ක්‍රමයට වැඩිය මේ ක්‍රමයට වැඩිය මෙන්න මේක තමයි ඇත්තටම වෙන්න ඕනේ කියලා ඇත්තටම බේත් බඳින්න ඕනේ මෙතෙන්ට කියලා කාට හරි විකල්පයක් යෝජනා කරන්න පුළුවන්ද මාත් අදහසක් තියෙනවා මොකක් හරි මම නම් කියන්නේ මගේ දැනීම ඇටින්න පළාත් පාලන ආයතනයෙන් කළ යුතු යුතුකමක් කියලා සමහර පුජ්‍ය මේ අපේ ජනතාව හිතනවා ඒ වගේම හැබැයි දැඩි නීති පනවන්නත් ඕන එහෙම නැතුව මේ කුණු ප්‍රශ්න සාධාරණ විසඳුමක් හොයන්න අමාරුයි කාටද නිලධාරීන්ටද නිලධාරීන් නේ ජනතාවට අහහ යම්කිසි නීති නීති පද්ධතියක් හඳුන්වා දිය යුතුයි අද වත්මන් කාලය තුල නමුත් වැලිගම නගර සභාවේදී අපිට නම් කැලිකසල කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට ඒක සම්පතක් කරන් තියෙනවා අපේ වත්මන් සභාවතුමා අපිට ඒක නිසා කැලිකසල වෙන්න ප්‍රශ්නයක් නැහැ නමුත් අපිට තියෙනවා අපි එකතු කරන අපද්‍රව්‍ය වලින් කාඩ්බෝඩ් පොලිතින් පොඩකින් අපි කරන දේ ගැන ඊළඟට කතා කරමු මට දැනගන්න ඕනේ ඇයි නිලධාරීන්ට නීති පනවලා හෝ එහෙම නැත්නම් මේ රටවැසියන් නීති පනවලා මේ ක්‍රියාත්මක කරන අපේ තුන්වෙනි ලෝකේ රටවල් වල ඔබතුමා හිතන විදිහට අපේ රටවල් වල හොඳින් කියලා හරියන්නේ නැද්ද තේරුම් කරලා දීලා හරියන්නේ නැද්ද ඒක හරි අමාරුයි හැඩ ගැහිච්ච රටාව හැටියට අපේ අය මොකද දේශපාලඥයෝනේ මේ හැමදාම තීරණය කරන දේශපාලඥයෝ තියෙනකොට යම් යම් පක්ෂවල යම් යම් පුජ්‍යල හිතවත්කම් මූඩ තමයි නීති රීති පනවන්නේ එතකොට ඒ අවස්ථාව වලදී සමහර නීති තිබ්බත් අරයට සාධාරණයක් කරන්න සිද්ධ වෙනවා තමන්ගේ මිනිහෙක් කියන හැඟීම. එතකොට පොඩ්ඩක් තදින් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඔව්. ඒක පොතක් තියෙනවා මං ගාව මේක මේ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියෙන් ප්‍රකාශයටපත් කරපු පොතක්. මේකේ උපුටා ගැනීමක් කරන්න මට අවසර දෙන්න. මේකේ පිළපිටිය මහත්තයාගේ මම මේ ප්‍රශ්නේ යොමු කරන්න හදන්නේ. මොකද එක තැනකදී තියලා තියෙනවා මේ ආසියානු කරේ රටවල් වල විශේෂම සමකයෙන් පහළ රටවල් වල කලමනාකරණය කිරීමේදී ලොකු ප්‍රශ්නයක් මේ දේශපාලනය මේවට මැදිහත් වීම. දේශපාලඥයන්ට කුණු අයින් කරන්න තේරුමක් ලබා දෙන්නේ කොයි විදිහටද වෙනත් රටවල් වල මේ ඝන අපද්‍රව්‍ය කලමනාකරණය පළාත් පාලන ආයතනයේ වගකීමක් නිසා ඒ නිසාම දේශපාලන පළාත් පාලන ආයතනයේ දේශපාලන නායකත්වයේ වගකීමක් තියෙනවා මේක ගැන විසඳුමක් ලබා දෙන්න. ඔව්. ඉතින් ඒ වගකීම හුඟක් දේශපාලනඥයෝ ගන්නෙ නැහැ ඒ වගකීම. ඒකට එක හේතුවක් මම හිතන හැටියට ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන ඡන්දයක් තිබ්බහම අපි ඡන්දදායකයෝ හැටියට අපි ඡන්දය දෙන්නේ පළාත් පාලන ආයතනය කරන සේවාවන් බලලා නෙමෙයි. අපි ඡන්දය දෙන්නේ මේ මේ මධ්‍යම රජයේ ජනමත විචාරණයක් හැටියට. අපි මධ්‍යම රජයට කැමති නම් අපි ඒ පක්ෂයට ඡන්දය දෙනවා. එහෙම වෙනකොට පළාත් පාලන ආයතනයේ නායකයාට මේක ගැන වැඩි වගකීමක් නැහැ. මොකද එතුමාපත් වෙන්නේ එතුමා කරන වැඩට හා එතුමිය කරන වැඩට වැඩිය මධ්‍යම රජයේ කරන වැඩ නිසා වගේ ක්‍රියාත්මක කිරීම විදිහ. ඔව් ඒක නිසා එක ප්‍රශ්නයක්. ඒතකොට සුළු වශයෙන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ හුඟක් අපේ මේ ජනතාව අතරේ ආකල්පමය වශයෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි හිතන්නේ ඝන අපද්‍රව්‍ය කලමනාකරණය ඝන අපද්‍රව්‍ය වගකීම පටන් ගන්න අපි කුණු තමන්ගේ ගෙදරින් එළියට දැම්මම කියලා. ඒක වැරදි. ඝන අපද්‍රව්‍ය කලමනාකරණය පටන් ගන්න පරිභෝගිකයෙක් හැටියට මම ගිහිල්ලා කඩේකට ගිහිල්ලා මොනවාරි ගන්න වෙලාවේ මොකද ගන්න සෑම දෙයක්ම ඉතුරු වෙනවා විසිකරන්න ඉතුරු වෙනවා ප්‍රමාණයක් එක්කෝ ඒ තියෙන මේ මේ පාසල් කරලා තියෙන විදිය අන්න ඒ වගේ. ඉතින් වගකීම පටන් ගන්න අපි පරිභෝගිකයෙක්ට. ඉතින් ඒකයි මම හැම වෙලෙම කියන්නේ පළාත් පාලන ආයතනයේ වගකීම තිබ්බට අපිට බෑ ජනතාව හැටියට ඒක ඒ පළාත් පාලන ආයතනයේ වගකීමක් කියලා කියන්නේ. අපි වගකීම ගන්න ඕනේ මුලින්ද හරි අපි දේශපාලන මැදිහත් වීමත් කොයි ආකාරයෙන්ද වෙන්නේ කියලා පුංචි විරාමයකට කලින් කල්පනා කරමු. අපි ආරාධනා කරන ඔබ සියලු දෙනාට මේ පණිවිඩය දෙන්න විරාමයේ අතරතුරේදී අනිත් සියලු දෙනාට මතක් කරන්න මේ ක්ෂේත්‍රයට ඉන්න පරිපාලන නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරීන් ඒ වගේම පරිසර හිතකාමීන් සියලු දෙනාට මේ වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ අතරතුරේදී පණිවිඩය ඔබට කියන්න අපි පුංචි විරාමයක් ගමු. කරන්නේ කැලිකසර ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමය පිළිබඳව ඒවා පිළිබඳව හොඳ ප්‍රතිපත්තියක් තියෙනවාද කියලා. ලංකාවේ බොහෝ නගර සභාවල සේවකයෝ බැනුම් අහන්නෙත් මේ ප්‍රශ්නේ හින්දාමයි. බලමු ඔවුන් බැනුම් අහන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳගත්තේ කොයි විදිහටද කියලා.
අපි මේ පිවිසැත්තේ දකුණු ශ්‍රී ලංකාවේ වැලිගම ප්‍රදේශයටයි. වෙනත් නගරවල මෙන් මේ ප්‍රදේශයේ කුණු ගොඩවල් වලින් දුඟදක් නම් වහනේ වන්නේ නැහැ. නමුත් මේ තවත් සාමාන්‍ය කුණු ගොඩක් නම් නෙවෙයි. මේදී සිදුවන්නේ කාබනික කසල ක්‍රමවත්ව කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමේ, ඒවා දැරිය හැකි මිලකට සාමාන්‍ය ජනතාව වෙත අලෙවි කිරීමේ කටයුත්තයි. මේ ව්‍යාපෘතිය පවත්වාගෙන යන්නේ වැලිගම නගර සභාවයි. තීරය තියෙන්නේ ඉස්සෙල්ල ප්‍රජා සහභාගිත්වය අරගෙන තමයි මේ කටයුත්ත කරන්න ඕන කියලා. නමුත් ඇත්තටම ලංකාවේ ඔය තීරියට ගිහිල්ලා එකක්වත් මේක සාර්ථකත්වයක් දැකලා නැහැ. නමුත් ඒක නිසා අපි කල්පනා කරා මුලින්ම අපි නගර සභාවේ මේක ප්‍රැක්ටිකලි නගර සභාවේ මේ දේ ආරම්භ කළා, දෙවනුව ප්‍රජාව ළඟට ගිහිල්ලා ප්‍රජාව දැනුවත් කරන්න. දිනපතාම ටොන් 7ක් 10ක් අතර ප්‍රමාණයක් කසල මේ ස්ථානෙට ගෙනෙනවා. ඉන්පසු මේ කසල ස්වභාවිකව දිරා යන දිරා නොයන වශයෙන් කොටස් කරනවා. කාබනික ද්‍රව්‍ය ඉන්පසු මාස දෙකක් පමණ කාලයක් කොම්පෝස්ට් පොහොර බවට පත් කරනවා. දුගද හැමීමකින් තොරව ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ හොඳින් සිදුවීමට නම් වාතාශ්‍රය අවශ්‍ය නිසා මේ කාබනික ද්‍රව්‍ය සති දෙකකට වරක් නැවත නැවත පෙරලනවා. කොම්පෝස්ට් පොහොර බවට පත්වෙත්ම මේ කසල ද්‍රව්‍යවල පැහැය අඳුරු වෙනවා. එවිට එහි ස්වභාවය තද පැහැ පස්වලට සමානයි. ඒවා නැවත සිහින් කැබිලිවලට කඩා යන්ත්‍රානුසාරයෙන් හලා සියුම් කුඩු බවට පත්කර පැකට් කරනු ලබනවා. මේවා රන් පොහොණිය යන නාමයෙන් මෙහි අලවි කරන අතරම ව්‍යාපෘතිය මගින් කරගෙන යන කාබනික ගොවිපලේ භාවිතයටත් යොදා ගන්නවා. අවට ප්‍රදේශවාසීන් ගෙවතු වගා සහ තේ වගා කරන්නන් විවිධ ආයතන වගේම පොහොර වෙළෙන්දන් පවා මෙතනින් පොහොර මිලදී ගන්නවා. තවත් අමතර ආදායමක් මේ කාබනික වගාවේ පළදාව විකිණීමෙන්ද ලැබෙනවා. අවට වෙළඳ සැල් සහ ව්‍යාපාරික ස්ථානවලින් දිරා නොයන අපද්‍රව්‍ය වන පොලිතීන්, වීදුරු, කාඩ්බෝඩ් සහ ලෝහමය ද්‍රව්‍ය එකතු කිරීමට සවස් කාලයේදී ට්‍රැක්ටරයක් පිටත්ව යනවා. මේ නොදිරන කසල හරහාත් තවත් ආදායමක් ලැබෙනවා. අපි දැන් හොයා ගමු කොහොමද නගර සභාවේ සේවකයෝ සාමාන්‍ය මිනිස්සුන්ගේ බැනුම් නොවහා මේ කුණු ප්‍රශ්න විසඳගත්තේ කියලා. නගරාධිපතිතුමා ඉන්නවා, නගර සභාවේ සභාපතිතුමා මොහොමඩ් හුසෙන් හාජියාර් මහත්මයා, ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්න. අස්සලාම අලයිකුම්. කොහොමද බැනුම් අහන ප්‍රශ්නයක් සුභ සපතන්නන්ගේ ප්‍රශ්නයක් බවට පත් කරගත්තේ? ඇත්තටම කිංස්ලි මහත්තයා, අපි මේ කටයුත්ත අපි ආරම්භ කරන්න අපට මේ කටයුත්තදී අපිට තාක්ෂණ උපදෙස් ලබා දෙන්නට අපිට සුමිත් පිටිපිටියේ මැතිතුමා අපිට ඉදිරිපත් වුණා. අපි එතුමා එක්ක සාකච්ඡා කරා. විශේෂයෙන්ම මේක අර මම කිව්ව විදිහට තියරි එක තියෙන්නේ ප්‍රජාව හරහා මේ කටයුත්ත ආරම්භ කිරීම. හරි. නමුත් අපි දැක්ක මේක හැම තැනම මේක අසාර්ථකයි. මේ කටයුත්ත ප්‍රජාව හරහා මුලින්ම ආරම්භ කරාම අපේ අනුව අපි කල්පනා කරා මේක නගර සභාව තුළින් මේක විවිධ අධීරයන් යටතේ මේක ක්‍රියාත්මක කරන්න තමයි අපි කල්පනා කරේ. කල්පනා කළා පළමු අධීරයේ හැටියට කාබනික පෝර නිෂ්පාදනය අපි නගර සභාව තුළින්ම මේ කටයුත්ත ආරම්භ කරන්න තමයි අපි මේ කටයුත්ත පටන් ගත්තේ. දෙවනුව අපි මේක කසල කියන නීති රීති ඇති වුණා දේ වෙලා ඔය වැඩේ කරගෙන යන්න. ඇත්තටම දැනට තියෙන අනපනත් ඇතිද? ඇත්තටම කරනවා නම් ඇති. සියලු දෙනාම කැපවීමෙන් සහයෝගයෙන් මේ කටයුත්ත කරනවා නම් ඒ ඇති. හරි. හරි. මම හිතන්නේ එතනදී අපි ඒක ආරම්භ කළා. ඒ සාර්ථකත්වයේ මත අපි ඊළඟ අධීරයට ගියා කසල එක්රස් කිරීම පිළිබඳව වැඩි දියුණු කිරීම. ඊළඟට අපි ගියා අවසන් බහැරලින ස්ථානයට එන කුණු ප්‍රමාණය අවම කිරීම. ඊළඟ අධීරයේ ගියා තමයි අපි ප්‍රජාව දැනුවත් කිරීම. මම හිතන්නේ මේ අධීරයන් හතරටම අපට දැන් යන්නට පුළුවන්කම හැකියාව අවස්ථාව ලැබිලා තියෙනවා. අද මේ පළමු අධීරය ඉතාමත්ම සාර්ථක කිරීම නිසා අපි මේ කාබනික පෝර නිෂ්පාදනය කළ අපිට ගෙවත්තක් අපිට ආරම්භ කරන්න පුළුවන්කම ලැබියා. නගර සභාවෙන් පරිපාලන. ඔව්, හැකියාව අවස්ථාව ලැබිලා තියෙනවා. රස්සාවල් දෙන ඒවා පොඩි පොඩි එදිනදා ප්‍රශ්න විසඳ ගන්නත් පුළුවන් ඒකේ. ඒ තුළින් හැකියාව අවස්ථාවත් බිහි වෙලා තියෙනවා. ඒ ගමනම අපි මේවා අලෙවි මධ්‍යස්ථානයක් හැටියට වෙනම නගර සභාවෙන් රන් පොහුණිය කියලා අපි අලෙවි මධ්‍යස්ථානයක් අපි ආරම්භ කළා තියෙනවා. හරි. ඒ තුළින් අපිට මේ කාබනික පොහොර අලෙවි කිරීමේ හැකියාව අවස්ථාව අද අපේ වැලිගම නගර සභාව ගත්තාම නිෂ්පාදනයට වඩා ඉල්ලුමක් අද පවතිනවා. ඉතින් අනික් පැත්තෙන් අපි සේවක දිර්දීමන ක්‍රමයක් අපි මාසිකව ඇති කරලා තියෙනවා. අපි යම්කිසි රාමුවක් කියලා තියෙනවා. මේ රාමුව ඇතුළත වැඩ කරොත් අපි දිර්ගැන්වීමක් කරනවා, මාසික ඇගීමකට ලක් කරනවා කියලා. ඒ තුළින්
අද ඒගොල්ලන්ගේ උනන්දුවක් ඇති වෙලා තියෙනවා. කෙටි ප්‍රශ්නයක්. ඔබතුමාට ඔය තියෙන සම්පත් නැති වුණාම පිට රටවල වලින් ට්‍රැක්ටර් ගෙනල්ලා දීලා එහෙම එහෙම කරාද? එමුණත ඔක ඇතුළෙම හදාගෙන යන ක්‍රමයක්ද තියෙන්නේ? නෑ ඇත්තටම දැන් අපි සාමාන්‍ය මේ කසල නගරසභාවේ සල්ලි තිබුණාද ඔහොම වැඩක් ප්‍රාග්ධනයක් විදිහට පටන් ගන්න. ඇත්තටම මේකට මුදල් අවශ්‍ය නෑ මුලින්ම. කවුරු හරි කියනවා නම් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න මුදල් අවශ්‍ය කියන එක මම මේක පිළිගන්නේ නෑ. හේතුව තමයි සාමාන්‍ය පළාත් පාලන ආයතනයක් වුණාම මේ කසල කළමනාකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කලින් අපි ලක්ෂ 120ක් වැලිගම නගරසභාව හැටියට අපේ තියෙන කුණු ප්‍රමාණය ටොන් 7යි 10යි අතර ප්‍රමාණයක් එකතු වෙනවා. මේ කුණු ප්‍රමාණය අයින් කරන්න අවුරුද්දකට ලක්ෂ 120ක් වියදම් කරනවා අපේ අයවැය ලේඛනය තුලින්. ඒ කියන්නේ ඒ තුලින් කරන්නේ කුණු ටික ගෙනිහිලා කොහේ හරි කුණු ගොඩක් ගහලා කවුරු හරි කෑ ගහනකොට සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනකොට අර JCB එකක් ගෙනල්ලා අර කුණු ටික තුනී කරලා පස් ටික දාලා වහන්න තමයි මේ මුදල වියදම් කරලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම කල්පනා කර ඒ මුදලෙන් කොටසක් අරගෙන මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තුළින් පරිසර හිතකාමී වැඩසටහනක් අපිට කරන්න පුළුවන් කියන්නේ. හරි. ඔබතුමාට සුමිත් ජාදන මහත්තයා ඔබතුමාගේ නම නිතර කියවුණා ඉස්සස්සල මේ ඔය බ්ලූ මැන්ඩල් කසල ව්‍යාපෘතිය ගැන එහෙම කතා කරද්දි මේකට වෙඩි තියා ගන්නවා මිනි මරා ගන්නවා ඉන්න නෑ අපේ ගම් වලට එහෙම ගේන්න එපා ඔය මට්ටමට ඔබතුමා මේක දිහා බොහොම ආදරෙන් බලන කුණු කියන්නේ සල්ලි කියලා. කොහොමද මේ හැමෝටම එපා වෙච්ච කුණු ඔබතුමාට සල්ලි බවට පත් වෙන්න තීරණය වුණේ? මෙහෙමයි මේ ව්‍යාපෘතිය පැත්ත මම දකින්නේ වෙනින් පැත්තකින්. අත්ත වශයෙන්ම දැන් මෙතන කතා කරපු විද්වත් මණ්ඩලයත් පැමිණ සිටින සම්භාවනීය අමුත්තනුත් කිව්වේ මෙතන එක ගැටලුවක් තියෙනවා. මොකද්ද මේ ගැටලුව? එකක් තමයි මූලිකව අපද්‍රව්‍ය ටික වෙන්කර නොගැනීම. එයින් විශාල ප්‍රමාණයක මුදල් රටටත් ඒ කළමනාකරණය කරන ආයතනවලට නැති වෙනවා. දැන් නමුත් අපි අත්ත වශයෙන්ම මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2002 දී. එතෙන්දී අපේ මූලික පරමාර්ථය වුණේ කොළඹ නගරේ එකතු වෙන අපද්‍රව්‍ය කැලිකසල වලින් යම්කිසි වැඩදායි වැඩපිළිවෙලක් ඇති කිරීම. ඒකේ මූලික පියවර වුණේ කාබනික පොර හදන එක. මේ වෙනකොට ඇත්ත වශයෙන්ම කාබනික පොර හැදීම අපායතනින් කරගෙන යනවා. විශේෂයෙන්ම තුරුසාර සහ බෙස්ට් කියන නාමයේ වෙළඳ නාමය යටතේ දේශීය වෙළඳ පොළට ගිහිලා තිබෙනවා. ඉතින් ඒ කාර්යය හරිගස්සගෙන ඉන්නකොට විශේෂයෙන්ම අපේ ආයතනයේ තියෙන වගකීම තමයි දවසකට ජනනය වෙන මෙට්‍රික් ටොන් 700ක ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් අවසාන බැහැර කිරීම සඳහා යෙදවීම. එතකොට මේ කාර්යාවේදී ඊළඟ පියවර තමයි මේ කම්පෝස් හදලා හෝ යම්කිසි විදිහකින් අපිට එන දිරා නොවන කොටස් මොන ආකාරයටද බැහැර කරන්න කියන එක. ඔබේ සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? කුණුත් එක්ක වැඩ කරනවා, කැලිකසලත් එක්ක වැඩ කරනවා කියලා කියන්නේ එයාගේ සෞඛ්‍ය තත්ත්වය වගකීමක් බාර ගන්න ඔබතුමා ලෑස්තිද? එයාට ඒක පිළිබඳ අවබෝධයක් ලබා දීලා තියෙනවද? විශේෂයෙන්ම ඔබතුමාට කියනවා නම් මම සේදවත්තේ පීටි කැලික මේ කම්පෝස්ට් ෆැක්ටරි එකේ සම්පූර්ණ තත්ත්වය වෙනස්. එතන සේවකීන් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. නමුත් ඒ ක්‍රමවේදයක් අනුව ඒ ක්‍රමානුකූලව ජීර්ණ කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. බ්ලූ මැන්ඩල් ගැන කතා කරනකොට ගොඩාක් කට්ටිය කතා කරන්නේ අවධානය තියෙන එතන. එතෙන්දී මම ඔබතුමාට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ මම කියාගෙන ආපු කාර්යාවේදී අපේ වගකීම වෙන්නේ මේ සල්ලි. එතකොට මෙයට විසඳුම විය යුත්තේ අපි කියනවා ලෑන්ඩ්ෆිල් කියලා. කොහෙද කොළඹ ලෑන්ඩ්ෆිල් තියෙන්නේ? අපි ලෑන්ඩ්ෆිල් කරනවා නම් යන්න ඕනේ කොළඹින් බොහෝ දුරට. ඩීසල් ප්‍රශ්නේ. මෙයා මේ සාපේක්ෂව බලලා අපි ඊළඟ පියවර තබලා තිනවා තවත් ආයතන ගණනාවක් එක්ක කතා කරගෙන මේවා ඉන්සිනරේට් කරලා විදුලිය නිපදවීමේ ව්‍යාපෘති කීපයකට. දැන් මෙතෙන්දී රටට එන ආයෝජකයව දිරිගන්වන්න අපි ওই බ්ලූ මැන්ඩල් කුණු කන්ද පෙන්නලා තිනවා. මොකද අවුරුදු 10කට හරියන ඔවුන්ගේ ව්‍යාපෘතියට අවශ්‍ය දිරාගිය කසල එතන තිනවා. අන්න ඒ නිසා දැන් ව්‍යාපෘති දෙකක් ගොඩාක් දුරට සාර්ථක වෙලා තිබෙනවා. රජයෙන් හොඳ ප්‍රතිචාරයක් විදුලිය මිලටත් ලැබිලා තිනවා. මෙතනදී කතා කරපු ගොඩක් දේවල් තිබුණේ අපද්‍රව්‍ය හැදුනට පස්සේ අපි කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. හැබැයි ඊට වඩා අපේ අවධානය යොමු වෙන්න ඕනේ අපද්‍රව්‍ය හැදෙන්න කලින් ගොඩක් දේවල් අපිට නැති කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන ඊට වඩා සාකච්ඡාවක් අවශ්‍යයි. තවත් කාරණාවක් විදිහට මේ අපද්‍රව්‍ය මත යැපීම ගැනත් අපි දේවතාවක් හිතන්න ඕනේ. උදාහරණයක් විදිහට අපි අපද්‍රව්‍ය වලින් විදුලිය හදනවා නම් ඩීසල් වලින් විදුලිය හදනවා නම් අපිට ඩීසල් ඕනේ. ඒ කියන්නේ අපි අපද්‍රව්‍ය දිගටම හදන්න ඕනේද විදුලිය හදන්න?
අපි ගමෙන් නගරයට නගරයෙන් එළිය රටකට මේ ප්‍රශ්නය විසඳුණු හැටි හොයා බලන්න කල්පනා කළා. ඒ වගේම මේ කියපු හැම දෙයකටම හැම දෙනාම එකඟයි කියලා අපි එකෙන් අදහස් කරන්නේ නැහැ. සමහර අවස්ථාවලදී අපිට අසල්වැසි ප්‍රාන්තයෙන් රාජ්‍යයෙන් හොයා ගන්න පුළුවන් වේවි මේකට කදිම උත්තර. හැබැයි ඒවා ලංකාවට ඒ විදිහම ගලපන්න පුළුවන්ද කියන එක ඒ අතරතුරේ ඔබ හිතන්න. මේ උදාහරණේ ඉන්දියාවේ. ඉන්දියාවේ පුණේ ප්‍රදේශය තවත් තදාසන්න නගරයක්. නාගරීකරණයත් සමගම එහි සිදුවන කසල ඉහළ යෑමට පිළියමක් වශයෙන්ගත් අලුත් පියවරක් ගැනයි අපි මේ අවධානය. 1996 දී බිහි වූ Appropriate Rural Technology Institute හෙවත් ආරති ආයතනය මගින් ජීවවායුව නිපදවා ගැනීමේ නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී මූලික වශයෙන්ම නිවසේ ඉවතලන ආහාර ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් ජීවවායුව නිපදවා ගන්නවා. You can see the effluent that's coming out because the material we are using here is totally digestible by the bacteria. The effluent is very watery. It has no solids in it. So the next day's feedstock, we just mix it in that and it's poured back. ඉතිරිවන ආහාර වැනි ද්‍රව්‍ය යොදාගෙන සිදු කරන මෙම ජීව වායු නිපදවීමේ ක්‍රමය අද නගරය පුරාම ප්‍රචලිත වෙමින් පවතිනවා. මේ නිවසේ එකට යා කරන ලද වායුජනක ටැංකි දෙකක් දක්වා මේ ක්‍රමය පුළුල් කරගෙන මේ මධ්‍යම පන්තික පවුලේ උදවිය ඒ හරහා තම වියදම් පිරිමසා ගන්නත් සමත් වෙලා. LPG මෙන් පානේ වගේ තපෝතුනා. I only use the LPG for heating bath water now. I cook all our meals using just biogas. Mohan Kate tama nivase wahale saadaagena tiyena jeevawaayu janakiya sandaha asalvesi nivasa walin ivatalana aahara dravya ekathu karagannawa. Saamaanyen warad diragiya aahara mata bacteria hondin kriya karana nisa jeevawaayu janakiyata dæmimata pera bima dravya kīpa dinak thaba පැසීමට සැලැස්වීම හෝ තලපයක් ලෙසට පොඩි කර ගැනීමට අවශ්‍යයි. කාටි මහතා සහ පවුලේ අයට මේ නව ක්‍රමය ප්‍රයෝජනවත් බව ඉක්මනින්ම තහවුරු වෙලා. We use that effluent as a fertilizer to this plant. This year we got much more better result than the last year. මේ ක්‍රමය નિවැරදිව සිදු කිරීමේදී තරමක් සැලකිලිමත් විය යුතු නිසා සාමාන්‍ය නාගරික නිවැසියන් බොහෝමයක් තවම මීට හුරු වී නැහැ. භාවිතයේ වැඩිවීමත් සමගම මේ ක්‍රමයේ කාර්යක්ෂම බව තව තවත් දියුණු කරගත හැකියි. විශේෂයෙන් ඉන්දියාව මෙන්ම පොදුවේ මේ කසල බැහැර කිරීම ගැටලුවක්ව පවතින අපේ කලාපයේ අනික් රටවල්වලටත් මේ ක්‍රමය වඩාත් ප්‍රායෝගිකයි. ඒ වගේම කාලීනයි. අපි ඔබට ආරාධනා කරනවා මේ ගැන නැවතත් හිතන්න කියලා. ඒ වගේම මෙච්චර කතා කරපු දේවල් පිළිබඳ විසංවාදයන් මතුවෙමින් පවතිනවා. අපි කැමති ඔබතුමාගේ අදහස් දැනගන්න ඉතා ඉක්මනින්ම. අපේ වැලිගම මේ නගරාධිපතිතුමා කිව්වා වගේ බස්නාහිර පළාතේ ගත්තොත් මේ වගේ මේ කොම්පෝස්ට් ප්ලාන්ට්ස් 8ක් විතර තියෙනවා මේ වෙනකොටත්. මේ අවුරුද්දේ 12ක් අපි ස්ථාපනය කරන්න වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් කඩුවෙල බණ්ඩාරගම මේ හැම පළාත් පාලන ආයතනයකම ව්‍යාපක වෙමින් පවතිනවා. ව්‍යාපක වෙමින් පවතිනවා. ඉතින් මේක ඇත්තටම ගත්තොත් මේක මේ කසල කළමනාකරණය කිව්වොත් ඇත්තටම මේ දිරණ අපද්‍රව්‍ය විතරක් නෙමෙයි විස සහිත සායනික අපද්‍රව්‍ය මේ හැම දෙයක්ම මේ කසල කළමනාකරණයේදී වැදගත්. පැහැදිලි. අපි ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි මං දැන්. මේකදී මට ඉන්දියාවේ කතාව පෙන්න පහම පෙන්න ලංකාවේ දැනටත් අපි කම්පෝස්ට් කිරීම දැනටත් කරගෙන යනවා. ඉතින් ගොඩක් කට්ටිය මේක දැනටත් කරන නිසා අර සම්පතක් කියන වචනේ ඒක දැනටමත් පාවිච්චි වෙනවා. සම්පතක් නොවන ද්‍රව්‍ය ගොඩක් දැනටත් තියෙනවා. ඒ තමයි මම දකින විදිහට ඔය ස්ටයිරෝෆෝම් ගොඩක් පොලිතීන් මේ සුපර් මාකට් එකකට ගිහම පොලිතීන් බෑග් 20ක් දෙනවා. ඔව්. ඉතින් ඒ වගේ දේවල් නවත්තන්න නගර සභාවටත් බෑ. ගමේ ගෙදර කෙනාටත් බෑ. ගෙදර කෙනාට පුළුවන් එපා කියන්නේ ගොඩක් කට්ටිය එපා කියන්නේ නැහැ. තව එක දාගෙන එනවා. ඔව්. දාගෙන ඇවිල්ලා ඒක නගර සභාවට දෙනවා. ඒ වගේ දේවල් නවත්තන්න මොන හරි ප්‍රතිපත්ති හෝ නීති මොන හරි තියෙන්න ඕනේ. ඒව නවත්තන්න. ප්‍රතිපත්තිය අපි පද්මිනි වටුටගේ මහත්මියගෙන් අහලා බලමු. මොකද ඔබතුමියන්ලා යෝජනා කළා මේ පොලිතින් භාවිතය අවම කරන්න කියලා. ඒකේ ලොකු රැල්ලක් විදිහට ආවා. ඊට පස්සේ වායු දූෂණය ගැන තව කතා අපි ඉදිරියේ කතා කරනවා මේ 2 ස්ට්‍රෝක් තෙල් පිළිබඳව. ඒ වගේ ඒ ද්විත්ව පහර ක්‍රමය ගැන ඔය වගේ කතා කරනවා. හැබැයි රටේ ප්‍රතිපත්තියක් හදද්දී සාමාන්‍ය මිනිසුන්ගේ විරුද්ධත්වයේ මැද ඒවත් යත් කිරීම තමයි සාමාන්‍ය පරිසරික ප්‍රතිපත්ති බොහෝ වෙලාවට එන්නේ. බදු පිළිබඳව කතා බහ කරනවා වගේ.
ඇයි සාමාන්‍ය මිනිසුන්ගේ ආශිර්වාදය ලබා ගන්න ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නැද්ද? සාමාන්‍යයෙන් ප්‍රතිපත්ති හැදීමේදී මොකද්ද මේ දැන් කිව්ව උදාහරණ පොලිතින උදාහරණ ලංකාවේ සාර්ථක දැන් මොකද්ද ඒක අලුත්ම තත්ත්වේ? සාර්ථකයි කියන එකට අපේ මට පුළුවන් ඒ කියන්නේ දැන් වතුර විතරෝ බාගට පිරව ගත්තාම කියන්න පුළුවන් පිරිලයි එහෙම නැත්නම් කියන්න පුළුවන් පිරිලා නැහැ කියන එක. එතකොට ඒ වගේ දැන් මේ ප්‍රතිපත්තිය නිසා විශාල දැනුවත් කිරීමක් රට තුළ ඇති වුණා. ඇත්තටම කියනවා මේ ප්‍රතිපත්තිය හදන්න මූලික වුණේ දැනට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා ඉඳන් මහජනතාවගෙන් මාව මේ විශාල මේ ඉල්ලුමක් මේ පොලිතින් භාවිතය සම්පූර්ණයෙන් නතර කරන්න කියලා ඉල්ලුවේ. අමතරව මොකද අපි හිතුවා දැන් දෙපැත්තක් තියෙනවා ඔය තහනම් කිරීමෙන් සමහරක් වෙලාවලට හොඳක් නරකක් වෙන්න පුළුවන් නිසා අර මේ ආකල්පයේ වෙනසක් ඇති කරලා ඒ මේ ප්‍රතිචක්‍රීකරණයට යොමු කරලා අර වෙන් කිරීමක් කරවලා කරගන්න පුළුවන් වෙයි කියලා අඩු වැඩි වශයෙන් අපි හැදුවා මේ එක එක ව්‍යාපෘති දියත් කරන්න. හැබැයි ඒ කිසිම දෙයක් මෙන්න මෙතෙන්දි තමයි මම අර කිව්වේ අපි විසින් තමයි මේ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ කියලා. මේ ප්‍රශ්නයක් නොවන්න ඕන දෙයක් ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ කියලා. එතෙන්දී අපිට ඉතා විශාල වශයෙන්ම අපිට මහජන සහාය අවශ්‍ය වුණා ඒක වෙන් කර ගැනීමට. ඒ වගේම මේ එකතු කිරි ගැනීමට සුදුසු යටිතල පහසුකම්. එහෙම ඒ වගේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ජාලයක් එක අපි ඇත්තම කියනවා නම් අර මේ පෞද්ගලික අපි කියමු නිවසකට කියනවා නම් පොලිතින් වෙන් කරන්න කියලා. ඒ වගේම අපේ යුතුකමක් තියෙනවා ඒක ගන්න. ඒගොල්ල වෙන් කරාම ආයිත් පහුවදා කියන්න බෑ. ඒ කියන්නේ නියමිත කාලසටහනක ගන්න. යටිතල පහසුකම් ටික යාර එකතු කරගන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් මේ නගර සභාවෙන් දැන් මේ يعني ඒක ඒක මහජනතාව වෙන් කරනවා නම් ඒගොල්ලන්ගේ කොටස කරලා තියෙනවා කියලා හිතාගෙන ඒ ජාලය හදන්න ඕනේ පළාත් පාලන ආයතන විසින්. අපි ගොඩක් කියමු අපි ගෙවල් වලින් යමු රාජ්‍ය සේවකයන්ට ඉස්පිරිතාල වගේ දවල් අර ප්‍රශ්නදී පැහැදිලි වුණා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත නොවන දැඩි පරිසර හානි කරන්න පුළුවන් රසායන ද්‍රව්‍ය වගේ දේවල් කොයි ආකාරයෙන්ද අපද්‍රව්‍ය විදිහට බැහැර කරන්න කියලා. ඒ සඳහා රජයේ සේවකයන් ඉස්පිරිතාල වලට නීති රීති පනවලා තියෙනවාද? එයා ඒක කරනවාද? ඒක යන තත්ත්වය කොහොමද දැන් තියෙන්නේ? දැන් නීතිය නම් ඉස්පිරිතාල වලට හැම එකටම පොදුයි. ඒක අපි ඒක ඇත්තටම කියනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි දන්වලා තියෙනවා ඒ අපද්‍රව්‍ය පිළිබඳ වෙන් කිරීමක් කරන්න. මොකද වෙන් කිරීමක් කිරීම ඉතාමත් අවශ්‍යයි. මොකද කියලා තියෙනවා දැන් තියෙන තත්ත්වය. දැන් තියෙන තත්ත්වය කියන්නේ දැන් කොළඹ නගර සභාව ගත්තොත් ඒ ආශ්‍රිතව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩසටහනක් දියත් ක්‍රියාත්මක කිරීමෙන් පවතිනවා. ඒ කියන්නේ කොළඹ අවට තියෙන රජයේ රෝහල් වල තියෙන අපද්‍රව්‍ය අරගෙන මේ යම්කිසි වැඩපිළිවෙලක් එකට ක්‍රියාත්මක කරනවා. ඒ කොළඹ අවට තියෙන ඒවට විතරක් දැනට තාම හැබැයි ක්‍රියාත්මක කරනවා නෙමෙයි. සැලසුම් කරගෙන ක්‍රියාත්මක කරන්න තමයි ඉන්නේ. දැන් ඒගොල්ලෝ 48 විතර නෑ ඒගොල්ලෝ තාක්ෂණීය මොකද්ද කියන එකට එකතාවයකට පත් වෙලා තියෙනවා. ගන්න ඕන උපකරණ මොකද්ද කියන එකට එකතාවයකට පත් වෙනවා. ඔව් ඒ කියන්නේ පකතිකාවතින් පවතිනවා. හැබැයි දැන් මෙතෙන්දී මට විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතෙන්දී ලොකු ගැටලුව වෙන්නේ මේමයයි. අපි හැම පාර්ශව කරුවෙක්ම කසල ගැටලුව විසඳන්න නම් ඔය ගැටලුව නොවෙන්න ඕන නම් තියෙනවා සමාන්තරව එකම වෙලාවට කරන්න ඕන වැඩ කොටස. අන්නේ වැඩ කොටස වෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් ගෙදර නිවසියෝ ලැහත් වෙලා ඉන්නකොට වෙන් කරන්න මේ පළාත් පාලන ආයතන වෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා. එතකොට පළාත් සභා. එතකොට ඒ වගේම ජාතික වශයෙන් අපි පද්ධතියක් ඔබතුමා කියන පද්ධතියක් එකට අපි එකට යන්න ඕනේ. ආකල්පමේ වෙනසක් ඇතිවිය යුතුයි කියන එකට මම එකඟ වෙනවා. මොකද මේ ප්‍රශ්නේදී එතුමි කිව්වා වගේ ඇත්තටම පාර්ශ්වකරුව කීප දෙනෙක් ඉන්නවා. මේක ආණ්ඩුව පැත්තෙන් හෝ නීතිමය පැත්තෙන් විතරක් විසඳන්න බෑ. අපි මිනිස්සුත් එක්ක වැඩ කරද්දී අපිට තේරලා තියෙනවා අධ්‍යාපන තත්ත්වයෙන් ගොඩක් ඉහළ වුණත් මේ ප්‍රශ්නේ ගැන තියෙන වැරදි ආකල්ප නිසා අධ්‍යාපන මට්ටමින් ඉහළ කෙනෙක් වුණත් හරි විදිහට ක්‍රියා කරන්නේ නැහැ. හරි විදිහට කසල බැහැර කරන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රශ්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නේද? ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ සමහර ලොකු සංකල්ප ගිහිල්ලා ආපහු ওই තියෙන විදිහට ඉන්න එක තමයි හරිම ක්‍රමය කියලා ආපහු එක තැනකට මම දන්නේ පරිසර සම්මතන ඉන්න කට්ටිය එකද කියලා. අවසානයේදී ලොකු සාකච්ඡා රවුමකින් පස්සේ අපි එන්නේ මේ ඉන්න විදිහ තමයි හරි විදිය කියලා.
ඉතින් කවදා හරි මේ කැලිකසල ප්‍රශ්නත් ඉස්සර තිබිච්ච නැති ප්‍රශ්නයක් නෙමෙයි 2048 වෙනකොට ආපහු අපි එයිද නෑ ඔය ගෙවල් වල දාන විදිහටම දාන්නකො සබාධර්මයේ ඔහොම ඔහොම වෙයි කියන මොකද පොලිතින් ප්‍රශ්නේ රජයේ ප්‍රතිපත්තියක් හින්දා අයින් කරගෙන තියෙනවා අධිරායන දෙයක් තියෙනවා කොම්පෝස්ට් පෝර ටිකක් හැදෙනවා එතකොට ආපහු තුලනේ වෙනවා නේද ඔය ඕසොන් ප්‍රශ්නේ වගේ තමයි ආපහු ටික කලක් කරන මේ විදිහට මේ යයිද මොකද හිතෙන්නේ ඒ ගැන ඒකේ ගානට ආවොතින් 2048 දී මේ විදිහට යයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් තාම අපි ඒ ගානට අවිත් නැති නිසා මං හිතනවා පාසල් දරුවෝ වගේ මේ ආකල්පයක් අලුතෙන් හිතේ ඇති කරන්න පුළුවන් කොටස් ටාගට් කරගෙන කරන දැනුවත් කිරීම වැඩසටහන් වලින් වැඩිහිටියොන්ට වැඩිය ලේසියෙන් මේ ආකල්ප දරුවන් තුළට යවන්න පුළුවන් වෙයි ඒක යම්කිසි පහසුවක් වෙයි කසල කලමනාකරණයේදී ඇත්තටම දැන් මේ සාකච්ඡාවේදී ගොඩක් කියුණා මේක ගැට්ලුවක් නොවේ කියලා මම හිතනවා මං කලින් කියපු අදහස එක්ක බැලුවම විශේෂයෙන්ම අපි බොහොම සරල විදිහට දැන් අපද්‍රව්‍ය කියන එක තේරුම් ගත්තොත් ඉතාම ලේසියි මොකද අපි දැන් අපද්‍රව්‍ය කියලා හැම වෙලාවෙම කියන්නේ අපි පරිභෝජනය කරපු ඒවා ඔක්කොම එක ගොඩකට දැම්මම නමුත් ඒ ගොඩින් ඒවා වෙන් කරාට පස්සේ ඇත්තටම අපි අපද්‍රව්‍ය කියලා කියන්නේ ඒවට මිලක් තියෙනවා දැන් අපි කිව්වොත් කුණු ගොඩකට ගිහිල්ලා ඒකේ තියෙන පත්තර ප්ලාස්ටික් වීදුරු වෙන් කරොත් අපි ඒවට කවදාවත් ආපහු අපද්‍රව්‍ය කසල කියන්නේ නැහැ ඒවට කියන්නේ පත්තර කියනවා නැත්නම් විදුරු කියනවා පත්‍ර කියපු ගමන් අපිට මතක් වෙනවා මේකට කිලෝ එකකට මෙච්චර මිලක් තියෙනවායි කියලා. නමුත් ඇත්තටම වැදගත් වෙන්නේ මම හිතනවා අර ඒ අවබෝධය හැම කෙනෙකුටම ලබා දෙනවා නම් ඒකම ඒ ද්‍රව්‍යවල මිලදී ගන්න පහසු ක්‍රමයක් ඇති කරනවා නම් මේ ප්‍රශ්නේ ගොඩක් විසඳ ගන්න පුළුවන් වෙයි. අපි ඒ පිළිබඳව නැවතත් අවධානය යොමු කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. මොකද මේ ප්‍රතිචක්‍රීයකරණයට පාවිච්චි කරන්න පුළුවන් ද හැමදේම? එහෙම නැත්නම් ඇත්තටම මේ විදිහට ආරම්භ වෙලොත් කුණු කියලා දෙයක් ඇත්තෙම නැද්ද? මේ වගේ අපි ශාස්ත්‍රීයව පැහැදිලි කිරීමක් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අතුව පුංචි විරාමයක්. මේ පණිවිඩය අනිත් පැත්ත එක්ක ඔබට බෙදා හදා ගන්න. ආදින මුළු පිරිමක් වශයෙන් මම කියන කැමති මේ කුණු කියන කැලිකසල අපිට ජාතික වශයෙන් සම්පතක්. ඒ කියන්නේ මම අපි අපේ ආයතනේ අපිට අද මේ කැලිකසල කියන දේවල් නැතුව ඉන්නවා. අපි බලාගෙන ඉන්නවා සමහරට ලොරියක් එනකන් ඇතුළට බලාගෙන ඉන්නවා මේ කැලිකසල ඇතුළට එනකන්. අපිට එච්චරට අරුබුදයක් ලක් වෙලා තියෙනවා මේ කැලිකසල. අපි කතා කරන්නේ වීදුරු ගැන. වීදුරු ගැන අපේ සාමාන්‍ය පරිභෝජ්‍ය දේනේ ව්‍යාපාරික වශයෙන් බොහොම වැදගත්කමක් දක්වන මේ වීදුරු ලෝකයේ තියෙන හොඳම ඇතුරුම් ද්‍රව්‍ය. ඔබතුමා ඔබතුමාගේ ආයතනයේ අමුද්‍රව්‍යයක් විදිහට තමයි වීදුරු දකින්නේ. ඒක නිසා අපි පරිසරයට හිතකාමී පියවරක් වශයෙන් අපි බිඳුනු සහ අපි අපද්‍රව්‍ය කියලා ඉවත් කරන වීදුරු අපි අමුද්‍රව්‍යයකට පාවිච්චි කරනවා. ඒක තමයි ඇත්තම අපද්‍රව්‍ය කලමනාකරණය වෙරෙන්න ඕනේ. අපි මේ පාවිච්චියෙන් පස්සේ ඉවත් කරන දේවල් අපි ප්‍රතිචක්‍රීයකරණය කිරීම අත්‍යවශ්‍යයි. එතකොට තමයි අපිට කැලිකසල වලට විසඳුමක් ලැබෙන්නේ. නැත්තම් පොළවේ තැන් තැන් වල නැත්නම් අපේ ගෙවල් දොරවල් වල කුස්සියේ දොරමුළු වල තැන් තැන් වල අපි ඒක ගොඩ ගාගෙන ඉන්නවා. ඒත් අපිට පුළුවන් මේක ඇත්තටම සම්පතක් කියලා කිව්වේ මේක ප්‍රතිචක්‍රීයකරණ ලක් කරොත් ඒක අපිට ඉතුරු වෙන ආර්ථික වශයෙන් තියෙන ප්‍රතිලාභ මහත් අතිවිශාලයි. ඒක අපේ නොදැනුවත්කම තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. එක ගැටලුවක් තියෙනවා. ඔව් ආර්ථික වශයෙන් ඔය පිළිබඳ ඉගෙනගත්ත උදවියට මේකේ ගැටලුවක් නැතුව වෙන්න පුළුවන්. ඒ අය අමුද්‍රව්‍ය මූලද්‍රව්‍යද? හැබැයි එදිනෙදා ගෙවල් වල ගම් වල සාම්ප්‍රදායික අපි මේ වැඩසටහන බලන උදවියගේ ගෙවල් මට්ටමේ අපි හිතලා බලමු. ඒ අයට එකඟ වෙන්න පුළුවන්ද? ඔය කියන දැනුවත්භාවය, ඔය කියන සංවේදීතාවය, ඔය ටික ඇත්තටම ගෙවල් වල තියෙනවද? අපේ අම්මලට, අක්කලට, නැත්නම් හදිසියේට උදේට වැට දුවලා ආපහු ගෙදර එන උදවියට තියෙන ගැටලුව ඔය ප්‍රතිචක්‍රීයකරණයට මේක පාවිච්චි ගන්න පුළුවන්ද? ඕවා කී කී ඉන්න වෙලාවක් තියෙනවා. TV එක යන තව එක වැඩසටහනක්ද? මෙහෙම ගැටලුවක් තියෙන්න පුළුවන්. මම කැමති තව කෙනෙක්ගේ අදහස් දැනගන්න. ඔබතුමීට අදහසක් තියෙනවද? මමත් ඇත්තටම මේ ඒ අදහස ස්ථිර කරනවා. මේ අපිත් ඒ මහත්මයා වීදුරු ප්‍රතිචක්‍රීකරණය කරන්න බලන් ඉන්නවා වගේම අපේ ආයතනය මගින් බලාගෙන ඉන්නවා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන්න කොයි වෙලාවෙද අපිට ප්ලාස්ටික් හම්බ වෙන්නේ කියලා. අපිත් පුළුවන් විදිහට ඒ මිනිස්සු ගෙනල්ලා දෙන්නේ නැතුව කියලා හිතන්නේ. ඒකට හේතුව ඇත්තටම මිනිස්සු දැන් ගොඩක් දැනුවත් වෙලා හිටියේ නැහැ අපි කොහොමද ඒවා ඉවත් කරන්න කියන එක. ඔක්කොම එකට ගෙදරදී කුණු ගොඩකට දාලා ඉවත් කරන්න තමයි හැමෝම දැනගෙන හිටියේ. ඒත් අපි අපේ ආයතනයේ වැඩ කරන මිනිස්සු අපි විදිහට අපි කරන්නේ අපේ ගෙවල් වල. අපේ ගෙවල් වල නම් අපි දැන් අපි දන්නවා කොහොමද මේවා ඉවත් කරන්න ඕනි කියලා. ඒක නිසා ගෙදර අනිත් අයත් එහෙම ඉවත් කරනවා.
ඒ කියන්නේ අපි කැමති නෑ ටොෆි කොලයක්වත් බිමට විසි කරන්න. ඒ විදිහට මම දන්න කෙනෙක් මගේ ආයතනයේ සේවය කරන කෙනෙක් ඒ විදිහට කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒවත් එහෙම ගියොත් විතරයි ටිකෙන් ටික මුළු ලංකාවෙම හැම ජනතාවක්ම ඒව පුරුදු වෙන්නේ. ඉතින් ඒව පුරුදු කරන්න අපි කැමති ඕන වෙලාවක දැනුවත් කිරීමක් ඕන කෙනෙකුට ලබා දෙන්න. අපි ඊළඟ අනාගත ප්‍රශ්න ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ලෝකයේ මේ පිළිබඳව ඇති වෙන කතිකාව තියෙද ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය වගේම කර්මාන්ත ශාලාවලින් වගේම දැන් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා මේ කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් මේ e-waste කියන දේ, එහෙම නැත්නම් කම්පියුටර් ඒ වගේ නිතර භාවිතා වෙන ගෘහාශ්‍රිත පරිපතයන් වගේ දේවල් වලින් පරිසරයට දිරාන බැටරි කැබලි වගේ දේවල් දිරා නොයෑම නිසා ඇති වෙන ප්‍රශ්නේ පොලිතින් වලට වඩා ඈතට ඔබව ගෙනියාවේ. ඒකට ලංකාවේ උත්තර හොයාගෙන තියෙනවා. දැන් ඒ සඳහා පටන් ගත්ත විකල්පය පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු අපි හැමදෙනාම. ශ්‍රී ලංකාව තුල පරිගණක භාවිතය සීග්‍රේන් වැඩිවීමත් සමගම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යත් වැඩි වෙනවා. පරිගණක භාවිතයේදී මුද්‍රණ යන්ත්‍ර සහ ඊට අදාළ තීන්ත බහලුම් අනිවාර්ය අංග වෙනවා. සාමාන්‍යයෙන් කෙරෙන්නේ වතාවක් පාවිච්චි කොට මේ බහලුම් ඉවත දැමීමයි. 2005 වසරේදී ABC Trade and Investment පෞද්ගලික ආයතනය විසින් මෙම තීන්ත බහලුම් නැවත නැවතත් භාවිතා කිරීමේ සාර්ථක ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙහිදී HP, Canon, Lexmark, Samsung වැනි වෙළඳ නාමයන්ට අයත් තීන්ත බහලුම් සඳහා නැවත තීන්ත පුරවනු ලබනවා. We guarantee the customer as much as about 60-80% cost saving, and also the same cartridge what customer buys once, the original can be recycled as much as 5 to 10 times. Liberty Plaza hi pihiti renew station nam mema sthane di teenta bahalum yantra anusare navata puravadu labanawa palamu piyawara wanne navata pirivima sandaha mema bahalum wala athi yogyathave pilibanda tattwa parikshawak kirimai. මීළඟට අනුමත පවිත්‍රකාරක යොදා මේවා සම්පූර්ණයෙන් සෝදා පිරිසුදු කරගන්නවා. අනතුරුව මෙම බහලුම් වලට යන්ත්‍රානුසාරයෙන් තීන්ත පුරවා ගන්නවා. අවසාන වශයෙන් එහි තත්ත්වය සහතික කර ගැනීමට මුද්‍රිත පිටපතක් ලබා ගන්නවා. ඊළඟට මෙම තීන්ත බහලුම් වැඩි කලක් තබා ගැනීම සඳහා දූවිලි නොවදින ලෙස ඇසුරුම් කරනවා. මේ යන්ත්‍රය සඳහා ඉහළ පිරිවැයක් දරන්නට සිදු වුණා. මේ සාර්ථකත්වය නිසා ලේසර් ටෝනර් නැවත පිරවීම දක්වා මෙම ක්‍රමය පුරුල් කරන්නට සමාගම අදහස් කරනවා. මේ අනුව දැනට ඔවුන් කාර්යාල වෙත ගොස් ඉවත දමන ලේසර් ටෝනර් සහ තීන්ත බහලුම් එකතු කිරීමේ සේවාවක්ද අරඹා තිබෙනවා. We have invested on the machine, but we are sure that we can get a substantial reasonable return for our investment. අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඊටාම ඉක්මනින් ප්‍රශ්න වලට යන්න පෙර ආතෝ ජයසිලන් මහත්මයා කෙටි උත්තරයක් ඕනේ. ලංකාවේ ඔබතුමාගේ ඔය යන්ත්‍ර පවත්වන ඔය ක්ෂේත්‍රයේ හැමෝම ඔය වැඩේ පටන් ගත්තා තෝණතරම් කාර්මික අපද්‍රව්‍ය තාම නැහැ. වේලාසන වැඩි නැද්ද මේ වගේ වැඩ පටන් අරගත්තාම? එම කියන්න බැහැ because අද ලංකාවේ ගත්තොත් ප්ලාස්ටික් මාසයකට කාටර්ජ 60,000ක් විතර ලංකාවට ඉම්පෝට් කරනවා. එතකොට 60,000 කියන්නේ අනික අපේ ප්ලාස්ටික් ඉංජිනේරින් ප්ලාස්ටික් එනෙක් සාමාන්‍යයෙන් දිරාපත් වෙන අවුරුදු 300ක් යනවා. ඒත් එහෙම බලනකොට මම හිතන්නේ හරි කාලේ හරිදී අපි කරන්න පටන් ගන්න තියෙනවා. තව ආයතන ඕනතරම් පටන් ගත්තත් අපිට ගැටලුවක් නෑ. ප්‍රශ්නයක් නෑ. ඇත්තට කම්පිටිෂන් තියෙන්න ඕනේ බිකෝස් අපිට බැරිකමක් තියෙන්නේ මිනිසුන්ට කියලා මේ නොලෙජ් එක හරියට මිනිසුන්ට කියලා කියව ගන්න බැරි එක. ඒක අපි පොඩි ආයතනයක් විසින් අපි ලොකු ඉන්වෙස්ට්මන්ට් ගන්න නෑ මිනිසුන්ට කියලා මේ පණිවිඩය දෙන්න. අපි කියන්නේ දැන් අර 3R කියලා කියන රිඩියුස්, රියුස්, රීසයිකල්. එතකොට අපි රීසයිකල් එකට යන්න කලින් පුළුවන් නම් මේක පාවිච්චි රිඩියුස් කරන්නයි ඒක රියුස් කරන්න පුළුවන් නම් එදෙන අපි ලොකු ප්‍රම කාර්යක්ෂමතාවය ගන්න ඕනේ. ඔබතුමාගේ ප්‍රශ්නට අවස්ථාවක් තියෙනවා. ඒතයි ඉක්මනින් අපි කාලයත් එක්ක සටන් කරන නිසා මේ ප්‍රශ්නය වඩා මේ හැමෝන්ටම අදාළ වෙන එකක්. වෙනස් රටවල කුණු ගොඩක් වාහන එකනකොට කියනවා අයිස්මෙල් ඩොලර්ස්. ලංකාවෙත් ඒක කරන්න පුළුවන්. මේ මැතිනිය කිව්වා ඒගොල්ලන් ඉන්නවයි කියලා ප්ලාස්ටික් එනක වෙනත් රටවල ප්ලාස්ටික් බෝතලයක් ගත්තාම 10%ක් හරි 15%ක් හරි ඩිපොසිට් එකක්. ඒ කියන්නේ ඒක මේ ආය පාවිච්චි මේගෙන මේ රීසයිකල් කරනකොට ඒ 10% ගන්න පුළුවන්. ඔබතුමිය කිව්වා මිනිස්සු ඒගොල්ලන් මේ දැන් පාදේශීය සභාව හරි කවුරුරි කුණු එකතු කරන කාණ්ඩේ ඒගොල්ලන් විකුණලා සල්ලි ගන්නවයි කියලා.
විකුණනවා කියලා. ඒකෙන් එතකොට ආදායමක් එනවා එතනට. ඒ ආදායම මොනවද කරන්නේ? ඒ ඒ වලින් වාහන ගන්නවද? එහෙම නැත්නම් ඒගොල්ලන් මොනවද කරන්නේ කියලා කියන්න ඕනේ. අනිත් එක මේ මේ ආයතනයේ මේ මහත්මිය කියන්න ඕනේ කොහොමද ඒගොල්ලන් ප්ලාස්ටික් වලට වැඩි කරගන්න පුළුවන් කියලා එන එක. ඔය මහත්මයාගෙන් අහන්න ඕනේ දැන් ඔය මහත්මයාගේ බ්ලූ මෙන්ඩල් කුණුගඩේ මෙතේන් වායුව හැදෙනවා. ඒක ස්වාභාවික වෙන එකක්. ඒක ගිනි ගන්නවා සමහර කාලාට. ඒක ඕසෝන් ලේයර්ට එක නැත්නම් ඒක ග්‍රීන් හවුස් ගෑස් කියලා කියන්නේ. ඒක අඩු කරගන්න මොනවද පියවර අරගෙන තියෙන්නේ? ඒකෙන් විදුලිය නිපදවන්න බොහොම ලේසියෙන් කරන්න පුළුවන් ගොඩක් රටවල ඒක කරනවා. අපි ඉතින් ඉක්මනින් ඒ උත්තරේ සුමිත් මහතාෙන් දැනගන්න කැමතියි. ඒක හොඳ ප්‍රශ්නයක්. අතටම මේ විශේෂයෙන්ම කියනවා නම් දැනට තියෙන ගැටලුව වෙලා තින්නේ ඉන්වෙස්ට්මන්ට් එක. ඒ කියන්නේ ආයෝජනයේ සම්බන්ධයෙන්. ඉතින් ඒකින්ද තමයි අපි බලන්නේ ඒ කියපු විදියට මීතෙන් කැප්චර් කරලා විදුලිය ජනනය කරනවට වැඩිය ප්‍රායෝගිකව වැඩි ලාභයක් උපය ගන්න පුළුවන් ක්‍රමවේදයකට තමයි දැන් යන්න හදලා තින්නේ අපහා එක්වන ආයෝජකයා. අපේ ආයතනය නෙමෙයි ආයෝජනය කරන්නේ, විදේශ ආයතනය. මොකද US ඩොලර්ස් මිලියන 120ක් මේ සඳහා යොදවනවා. ඉතින් එතෙන්දී බලන්නේ කඩිනමින් මේ ව්‍යාපෘතිය පටන් අරගෙන පුළුවන් තරම් ඉක්මනට ওই බ්ලූ මෙන්ඩල් කුණු කන්ද ඉවර කරන්න. ඒකට අපි එස්ටිමේට් කළ තියෙන අර හොඳ ප්‍රශ්නයක් ආවා මට මතකයි. දැන් එක මහත්තයෙක් කිව්වා මේ විදියට මේ ඔක්කොම අල්ල රිඩියුස් රියුස් කියන එක පටන් ගත්තට පස්සේ කොහෙද පොලිතින් තියෙන්නේ මේ ආයතනෙට මේ පවර් ප්ලාන්ට් එක දුවන්නේ? අන්න ඒකට විකල්පයක් තමයි මේ හොයලා තින්නේ. අවුරුදු 10ක් ඇතුළත ඔවුන් බ්‍රේක් ඉවන් පොයින්ට් එකට එන්න ඕනේ. ඊට පස්සේ ස්ට්‍රැටජි එක වෙලා තින්නේ විශේෂයෙන්ම කියනවා විශේෂයෙන් මම කියන්නේ පරිසර අමාත්‍යාංශයයි පරිසර අධිකාරියයි ඉතමත් අපි ඇවිල්ලා ප්‍රයිවට් ඔපරේටර්ස්ලා පෞද්ගලික අංශයේ දායකත්වය ඔවුන් හොඳට වටහාගෙන තිබෙනවා. ඔවුන් ඇත්තටම කියනවා නම් මම උදාහරණයක් විදිහට කියන්නේ මේක අපි දැකපු භයානක පැත්තක් මේ ව්‍යාපෘතිය සඳහා. විශේෂයෙන්ම කියනවා නම් මේ අලුත් ක්‍රමවේදයේ උඩ මහජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ප්ලාස්ටික් පොලිතින් අඩු කරන්න කියන එකෙන් අපිට පෙනිලා තිනවා 6% ක විතර ප්‍රමාණයක් දැන් ප්ලාස්ටික් අඩුයි අපිට එන එක. ඒ ඉතාමත් හොඳ දෙයක්. පණ ලැබලා තියෙනවා වැඩි. ඉතින් එතින්දී තමයි අපි සමහරවිට අපි කාලයත් එක්ක ආචාර්ය සුමිත් පිළිපිටෙගේ සංක්ෂිප්ත අදහසකට දැනගන්න මේ ඔක්කොම කුණු නෙමෙයි දෙය කියන්නේ. කුණු කියලා කුණු එළියට දාන්නේ කුණු නෙමෙයිද? කුණු කියලා જાතියක් ඇත්තෙම නැද්ද මේ කියන විදියට? දැන් මතයක් තියෙනවා 100%ක්ම ජනනය වෙන ඝන අපද්‍රව්‍ය ප්‍රතිශක්තිකරණය කරන්න පුළුවන් කියලා. මම මේ මතයට දායක වෙන්නේ නැහැ. විරුද්ධයිද? විරුද්ධයි. මොකද අපිට කරන්න පුළුවන්නේ මේ බහැරලන කුණු ප්‍රමාණය අවම කරන්න පුළුවන්. 100%ක්ම නැති කරන්න බෑ. මම ඕන එක්කෙනෙකුට අභියෝගයක් වශයෙන් අහනවා තමන්ගේ ගෙදර කුණු විසි කරන්න එපා, පුච්චන්න එපා, මේ මේ වලලන්න එපා. මාසෙකට 100%ක්ම ප්‍රතිශක්තිකරණය කරන්න පුළුවන්ද කියලා. එහෙම කරන්න පුළුවන් නම් තමන්ගේ ගෙදර අපිට සාකච්ඡා කරන්න පුළුවන් නගරයක් වශයෙන් අපිට බැහැර කරන්න නැතුව ප්‍රතිශක්තිකරණය කරන්න පුළුවන්ද කියලා. මොකද ඒක කරන්න බෑ. අපිට කරන්න පුළුවන්නේ මෙතුමා කිව්වා වගේ පුළුවන් තරම් අවම කරන්න ඕනේ. එතකොට බහැරලන මේ මේ ස්ථානයේ යවන ප්‍රමාණය අවම කිරීම පමණයි අපිට කරන්න පුළුවන්. හොඳයි. අපි එක ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. නමුත් ජාතික ප්‍රතිපත්තියක් එක්ක කතා බහ කිරීමේදී මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති රජයේක පරිපාලනයේ කොයි ආකාරයෙන්ද භාණ්ඩාගාරයට මුදල් යන්නේ, ඒවා නැවත සුභසාධන ජනතාව සඳහා වින්වන්නේ කොයි ආකාරයෙන්ද කියලා. කෙසේ වෙතත් යම් මට්ටමකින් ඔබ අවබෝධයක් ලබා ගන්නට ඇති ලංකාවේ කුණු කැලිකස්සල කියලා අපි අයින් කරන දේ 2048 දක්වාම නිකන් කතා කර කර ඉන්න මාත්‍රිකාවක් නෙවෙයි. ඊට වැඩිය ප්‍රායෝගික ක්‍රියාදාමයක් ආරම්භලා තියෙනවා. මේ මහත්තුරු නිපිලවන් සක්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මේ ස්ථානයට ඇවිල්ලා ඉන්න උදවිය යම් අවබෝධයක් ලබා දෙනවා. මේ සුපර් මාකට් එකේ ගිහම පොලිතින් බෑග් 20ක් දෙනවා. ඔව්. ඉතින් ඒ වගේ දේවල් නවත්තන්න නගර සභාවටත් බෑ. ගමේ ගෙදර කිනාටත් බැක්. ජාතික වශයෙන් ප්‍රතිපත්ති අවශ්‍යයි. පළාත් සභා වශයෙන් යම් කිසි විශාල තල්ලුවක් කිරීම අවශ්‍යයි. වෙනත් රටවල කුණු ගොඩක් වාහන එකනකොට කියනවා අයිස්මෙල් ඩොලර්ස්. ලංකාවෙත් ඒක කරන්න පුළුවන්. ඇත්තටම මේකට මුදල් අවශ්‍ය නැහැ මුලින්ම. කවුරු හරි කියනවා නම් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න මුදල් අවශ්‍ය කියන එක මම මේක පිළිගන්නේ නැහැ. RR කියලා කියනවා reduce, reuse, recycle. පළාත් පාලන ආයතනයේ වගකීම තිබ්බට අපිට බෑ ජනතාව හැටියට ඒක ඒ පළක් පලන ආයතනයේ වගකීමක් කියලා කියනවා. අපි වගකීම ගන්නවනේ මුල ඉඳලා. අපේ අවධානය යොමු වෙන්න ඕනේ අපද්‍රව්‍ය හැදෙන්න කලින් ගොඩක් දේවල් අපිට නැති කරන්න පුළුවන්. මේට විසඳුම විය යුත්තේ අපි කියනවා ලෑන්ඩ්ෆිල් කියලා.
කොහෙද කොළඹ ලෑන්ඩ්ෆිල් තියෙන්නේ? වැඩිහිටියන්ට වැඩිය ලේසියෙන් මේ ආකල්ප දරුවන් තුලට යවන්න පුළුවන් වෙයි. ඒක යම්කිසි පහසුවක් වෙයි කසල කලමනාකරණය. අපිට මූලික වැදගත්කම සාධක වෙන්නේ ඉදිරි සියවසටත් මේ ප්‍රශ්නය මෙතනින්ම කතා කර කර යනවා වෙනුවට වැඩි වෙන අවබෝධයත් ඒ වගේම ඒ සඳහා කරන කැපවීම ප්‍රමාණයත් ඒ සඳහා අඩු කර ගන්නා වූ පාරිසරික හානියත් කියන දේ තමයි මෙහිදී ප්‍රවර්ධන විදිහට අපි වැඩසටහනේ සාරාංශ විදිහට දකින්නේ. ඒක නිසා අපි හෙට දවසේ අනාගත පරපුර වෙනුවෙන් 2048 දක්වාම කතා නොකරන අනාගතයක් වෙනුවෙන් සුභ සිහින දකින්නට අද දවසේ මේ කැප කරපු කාලය මහන්සියක් විදිහට දකිමු. ඒ සියලු දෙනා මෙහි සහභාගීත්ව සාක්ෂිකරුව බවට පත් වෙනවා ඇති. අපි සමු ගන්නවා නැවතත් ලබන සතියේ ඔබව හමුවන බලාපොරොත්තු වෙන සැමට සුබ රාත්‍රියක්.